بيتك أنا غسلا بك كل باب طبلا بيتك أنا غسلا بك كل باب طبلا جسمي أبواك durak venne mimam padurak venne mimam kursi mat hin rudhir vagure padurak venne mimam kursi mat anagasila ellin padurak venne මුහුණට කෙල ගසලා අතුල් පහර වැදිනා ඇලය සිදුරු කරලා උසුළු විසුළු කරලා ජේසුරි ඔබ වාගේ padurak venne mimam padurak venne mimam kursiya mat hida rudhiraya vagurana padurak venne mimam kursiya mat anagasila ellena padurak venne පඳුරක් වෙන්නේ මිමං මේ හැම දෙයක්ම ඇතුලේ මට බලපෑවේ ජේසු මොනවද කරේ කියන එක විතරයි ජේසු මට කතා කරලා කිව්වේ පෝල් පියතුමා ලිව්වා වගේ පුතේ පඳුරක් වෙයන් එච්චරයි අඳුර මැදින් එළිය ගලනවා කියන ගීතිකාව ලියන්න මට හේතු වුණු කතාවක් තිබෙනවා අපි කොච්චර මෙහෙම කතා කරුවත් මෙතන ඉන්න ඔබ හැම කෙනෙක්ම කිසිම ආගම් වේදකින් තොරව පිළිගන්නට ඕනේ අපි මිනිස්සුන්ගේ පිළිගැනීම හොයනවා අපි මිනිස්සුන්ගේ ආදරය හොයනවා මිනිස්සු අපිට ගරු කරනවට අපි කැමතියි ගරු කරනවට කැමතියි මේ වගේ ශාලාවකට ඔබට ආරාධනා කරලා අපි ඔබට සුදුසු අසුනක් දෙන්නේ නැත්නම් ඔබේ හිත ගොඩක් රිදෙනවා ඔබ ආදරෙන් ආසාවෙන් මෙතෙන්ට ඇවිල්ලා මේ ඉදිරි අසුනක ඔබ වාඩි ගන්න යනකොට මේ කළු ඇඳගෙන හිටපු ළමයි ඇවිල්ලා ඔබ එක්කගෙන නෑ ඔයා ගිහලා උඩින් වාඩි වෙන්න කියද්දි එපා වෙනවා වෙන්නේ නැද්ද හිත රිදෙනවා තද වෙනවා ඒ ඔක්කොම වෙන්නේ දුක හිතෙන නිසා අපි කොච්චර දෙවියන් වහන්සේ ගැන කතා කරත් අපි කොච්චර ධර්මයේ බලවත් වූ දේශයක් ගැන කතා කරත් මිනිස්සු හැටියට අපි හරි ආසයි පිළිගැනීමට මිනිස්සු හැටියට අපි හරි ආසයි ආදරයට අපිව පිළිගන්නවට
ඒක හරි අහිංසක දෙයක්. නමුත් මේ අහිංසක බලාපොරොත්තු ඇතුලේ අද අපි අතරමං වෙලා. මේ අහිංසක බලාපොරොත්තු ඇතුලේ අද අපි අතරමං වෙලා. ජේසු කියනවා. ජේසු මට ඉගැන්නුවා පුතේ මේ ඔක්කොම ඔබට නැති වෙද්දී මං ඔබෙන් ඉල්ලනවා පඳුරක් වෙන්නට කියලා. මට මෙහෙම හිතුණා. ගොඩක් තනි වෙලා ප්‍රතික්ෂේප වෙලා සමහර වෙලාවට ඒක මම්මගේ බිරිඳට පෙන්වන්නේ නැහැ ළමයාට පෙන්වන්නේ නැහැ අනිත් අයට කියන්නෙත් නැහැ. නමුත් මානසිකව කඩාගෙන වැටිලා එපා වෙලා පැත්තකට වෙලා තනියම අඬපු රාත්‍රියක ජේසු මට හරි පුදුම සැනසීමක් දුන්නා. අතහරින්න එපා පුතේ දාලා යන්න එපා. මේ වචන මට ඇහෙන්න පටන් ගත්තා. දිගටම මේ වචන ඇහෙන්න පටන් ගත්තා. අතහරින්න එපා පුතේ දාලා යන්න එපා. මහ බ්‍රහස්පතින්ද රෑ ජේසුට ඔය ටිකම වෙලා ජේසු ගොඩාක් ආදරය කරන ගෝලියෝ ටික නිදි තරහකාරයෝ විතරක් නෙමෙයි මේ ආදරය කියපු මිනිස්සුත් ජේසුගේ දුකට එකතු වෙලා නැහැ. ඔවුන් ජේසුව තනි කරලා ජේසුට දුක හිතුණා. ජේසුට පාළුව දැනුණා. තනිකම දැනුණා. දෙවියන් වහන්සේ ඉදිරිපිට පියාණනි හැකිනම් මේ කුසලානේ මගෙන් අයින් කරන්න කියලා කෑ ගහලා අඬද්දි මට හිතුණා ඒ මුළු රාත්‍රියේදීම ජේසු විතරක් නෙමෙයි දෙවියන් වහන්සේත් ඇඬුවයි කියලා. ජේසු දෙවියන් වහන්සේ ළඟ දන ගහලා අඬද්දි ස්වර්ගයෙන් පොළවට බැහැලා දෙවියන් වහන්සේ ජේසු ළඟ දන ගහගෙන ඇඬුවද කියලා මට හිතුණා. මොනවා කියලාද? අතහරින්න එපා පුතේ දාලා යන්න එපා. අතහරින්න එපා පුතේ දාලා යන්න එපා. ඒ රෑ දෙවියන් වහන්සේ සහ ජේසු අතරේ ලොකු අරගලයක්. ආබ්‍රහම්ගේ පටන් මේසා විශාල සාක්ෂිකාර සේනාවක් සිටියත් පුතේ මේ කාටවත් සම්පූර්ණ කරන්න බැරි වෙච්ච දේ සම්පූර්ණ කරන්නට කියලා මම ඔබෙන් ඉල්ලනවා. මොකක්ද ඉල්ලීම? කුරුසෙට යන්න. කුරුසෙට යන්න. දෙවියන් වහන්සේ ඔය මුළු රාත්‍රියේදීම ජේසුගෙන් ඉල්ලුවේ ඔබට කෙල ගහපු දෙන්. මේක කියනවා ලූක් සුවිශේෂයේ 18:32 ඉඳලා 34. උන්වහන්සේ විජාතීන්ට පාවා දෙනු ලබනසේක he will be delivered over to the gentile. They will mock him, insult him and spit on him. They will flog him and kill him. ඔහු උන්වහන්සේට සරදම් කර අපහාස කර කෙල ගසන්නාහ. ඔහු උන්වහන්සේ කසවලින් තලා මරන්නෝය. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව වෙන මොකුත් නෙවෙයි. පුතේ ඔබ කුරුසෙදී මැරෙන්නට ඕනේ. ඔබට කෙල ගහද්දී ඔබට හොරෙක් වංචාකාරයෙක් කියලා කියද්දී
පුතේ ඔබට පුළුවන් ද ඒ අය දිහා ආදරෙන් බලන්නට ආදරෙන් බලන්නට දාලා යන්න එපා හැම කෙනෙක්ම මෙතන නතර වුණා ඔය මහා බ්‍රහස්පතින්දා කියන ඔය දවසේ මුළු රාම දෙවියන් වහන්සේ ඇඬුවද ජේසු ළඟ අත හරින්න එපා පුතේ දාලා යන්න එපා බැගෑ සිතින් මොර ගසනා ඔබව ඇහෙනවා ලංවි මට යඥා වෙහි හතා කරනවා වෙන්වි ඔබ ඉන්නා දුනා දුකින් හදනවා ලංවි මට යඥා වෙහි හතා කරනවා වෙන්වි ඔබ ඉන්නා දුනා මග නොරැඳී සිත නොසැලී පියාණන් සොයා මේ දවස මම පියාණන් සොයා කියලා නම් කෙරුවේ නිසයි පුතේ උඹට කෙල ගහන අය ළඟ නතර වෙන්න එපා ඒ අයට ඔබේ ආදරය දීලා ඉදිරියට යන්න මග නොරැඳී සිත නොසැලී පියාණන් සොයා ජේසු නතර වුණේ නැහැ මරියතුමිය ළඟ පාද නමස්කාරේ හතරවෙනි ස්ථානේ ඒක අපි මැනෙහි කරනවා නමුත් තේරුම් ගන්නෙ නැහැ ජේසුට අරමුණක් තිබුණා ඒ අරමුණ වෙන මොකුත් නෙමෙයි කුරුසෙට යන්න මම කියන පුද්ගලයව ඇන ගහලා මරන්නට කියලා මේ ලෝකේ තිබෙන පාපේට ඉඩ හරින කුරුසිය කරා යන ගමන අම්මා ළඟ නතර වෙන්නේ නැහැ තමුන්ට සැනසීම දෙන්නට ආපු වෙරෝනිකා ළඟ නතර වෙන්නේ නැහැ චුතෝ වයිබලිය විසරදේව අද කියනවා මහා ලේමාල රෝගී ස්ත්‍රිය තමයි සමහර විට මේ වෙරෝනිකා කියලා ඒ අදහස ජේසුගෙන් සුව වෙච්ච ජේසු නිසා සන්තෝෂය ලැබපු මිනිස්සු ජේසු වෙනුවෙන් මැරෙන්න ඉස්සරහට එක්ටි දෙවියන් වහන්සේ කියනවා ඒ තැන්වල නතර වෙන්න එපා මග නොරැඳී සිත නොසැදී පියාණන් සොයා පුතේ මම කඳු මුදුනේ බලන් ඉන්නවා ඔබව හමු වෙන්නට ඒ නිසා පහු කරගෙන එන්න එනිසා ජෙරුසලම් ස්ත්‍රී නඬනකොට ජේසු නතර වුණේ නැහැ ඒ අනුකම්පාව ළඟ පහු කරගෙන ගියා අද අපි වෙනුවෙන් අඬන මිනිස්සු ළඟ නතර වෙන්නට එපා අනේ ඔයාට වෙච්ච දේ කියලා මං දෙහා අනුකම්පාවෙන් බලන මිනිස්සු ළඟ නතර වෙන්න එපා ඇයි කුරුස ගසේ කිරුල දරා ඔබ එතෙර වේලා ලක්වීමට යඥාවෙහි කතා කරනවා වෙන්වි ඔබ ඉන්නා තුනා දුකින් හඬනවා ලක්වීමට යඥාවෙහි කතා අඬනවා කියලා මට තේරෙනවා ඔබේ දුක මට තේරෙනවා නමුත් පුතේ උඹ කුරුසෙදි මැරෙන්නටම ඕනේ ඇයි on the third day he will rise again මට වැදුනා මේ වචනේ he will be delivered over to the gentiles they will mock him
insult him and spit on him. They will flog him and kill him. On the third day, he will rise again. මට හිතෙන්නේ ඔබත් පුඩියක් ගහන්න ඕනේ කියලා මේ වචනෙට. On the third day, he will rise again. ඒ තුන්වනදා නවත උත්ථානවන සේකයි වදාළ සේක පුතේ උඹට ගහනකොට කෙල ගහනකොට ප්‍රතික්ෂේප කරනකොට උඹේ රෙදි ගලවනකොට උඹව නිර්වස්ත්‍ර කරලා විනාශ කරනකොට ඔබේ නික්මෙන්නේ මෛත්‍රිය සහ ආදරය විතරයි නම් මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඔබව කුරුස ගහේ නතර කරන්නට බෑ නතර කරන්නට බෑ ඒ කුරුස ගහේ ඇන ගහපෝ ජේසු On the third day, he will rise again. Minisu marana kota devyan manse nagittwa. Me satya marannata ba. Mulu indiyawata metarak nevey. Mulu lokitama Gandhi tumage jeevithe balapawa. Danata tavamat. मेलोके मनुष्य नतरे विशालम जनता सहभागित्वयक राज्य नायक इनगे लोके पुरा गौरवय सहभागित्व लबु अवस्थावक हागन्नट अमारुई गांधी तुमागे जीवितय वेडितबा गातने करद्दी ए मालगेदर रापुसन के दिया बालादी गांधी तुमांटे विरुद्ध वुनो ब्रिटान्य जाति के विस्तर विचार के इन ए दिन आबियस मुल लोके टम उनके मुखे इन क्यों हुआ किसी महमुदा वक्नती किसी महराज्य बाले अक्नती आयुध नती लेकम के एक नती කාර්යාලයක් නැති මේ මිනිස්සයාට අද මුළු ලෝකේ ගෞරව කරනවා ඒ ගාන්ධිතුමාගේ ජීවිතයට බලපෑවේ ජේසුගේ කන්ද උඩ දේශනාව ජේසුගේ කන්ද උඩ දේශනාව ගොඩාක් ජේසුගේ ප්‍රතිහාරයේ වටේ එකතු වෙච්ච මිනිස්සු ජේසු ආතරලා යන්න පටන් ගත්තේ जेसु के खांदे उड़ा देशन आवत्तिक माव पियानन बान से मे पोलवट एवे आई किया ला जेसु खताकरण के फटांगन ने खांदे उड़ा देशन आवेदी एक कारण आव पहली कराती उन बान से निशास स्वभिच्छ गलवी मलाबपु प्रातिहार अध्यक्षबु दशा दहस कनां सेनग उन बान से वा दाल आ गया इतुरु वेच्छी ठिकर दिन आगे जेसु अभिलाहनवा ओबत्यानवा दमावदाला देवियन वांसे माता ए जेसु अपेन्नवा अतहरिन्न ए पापुते दालायन्न ए पाप बगैसितिन मुरगसना ඔබව ඇහෙනවා මට ඔබව ඇහෙනවා මට ඔබේ වේදනාව දැනෙනවා නමුත් ඔබ මැරෙන්නට ඕනේ එවිට පාපයේ විසින් මේ පොළවේ මරා දමන දේ මරණයෙන් කෙලවර වෙන්නේ නැහැයි කියන මහ සුභාරංචිය මං උපද්දවන්නම් ඒ ගාන්ධිතුමා රෝමේ සාන්ත පීතර බැසිලිකාවට ගිහිල්ලා එහි තිබෙන මහා කුරුස ප්‍රතිමාව ඉදිරිපිට ඉකි ගහලා අඬනකොට එතුමාත් සමග ගිය කෙනෙක් අහනවා ඇයි ඔබ අඬන්නේ මෙතන ගාන්ධිතුමා කිව්වා මේ මහා පුදුමාකාර ආදරණීය මිනිසා ඉදිරිපිට අඬන්නේ නැතුව ඉන්න පුළුවන් කාටද ඒ කියලා මේ ආදරණීය මිනිසා ඉදිරිපිට අඬන්නේ නැතුව ඉන්න පුළුවන් කාටද අද
මිනිසු වෛරය විශ්වාස කරද්දී මිනිසු තරහව විශ්වාස කරද්දී මිනිසු ඊර්ෂ්‍යාව විශ්වාස කරද්දී ඔබෙන් මගෙන් ජේසු ඉල්ලනවා ආදරේ විශ්වාස කරන්න ඒ අයට ආදරයම කරන්න ඒ ඉල්ලීම මම ගීතයක් බවට පත් කෙරුවා අද මෙතන ඉන්න මේ දරුවන්ගෙන් විශාල පිරිසක් මේ ආදරේ ලෝකෙට කියන්න ජීවිත දීපු අය මෙතන ඉන්න බොහෝ දෙනෙක් රස්සා අතෑරලා මේ තරුණ කොල්ලෝ මගෙත් එක්ක මුළු ජීවිතේ කැප කරපු අය මේවට සල්ලි කොහෙන්ද කියලා අහනකොට මේ රටේ මිනිස්සු ඉගෙන ගන්න වෙනවා යහපත වෙනුවෙන් ජීවිත පුදන සෙනඟ මේ රටේ ඉන්නවා මම ඒක ඔප්පු කරලා පෙන්නනවා මට නෙළුම් පොකුණට ගෙවන්න සල්ලි තිබුණේ නැහැ ඒ අරමුණ ඉස්සරහට එනකොට මම කියලා නෙවෙයි මිනිස්සු පොර කෑවා මිනිස්සු ඉදිරිපත් වුණා ඒකට මට හයිය දෙන්නට පිටරටින් සල්ලි ආවෙ නැහැ මම මේ ගමනෙන් හම්බ කරන්නලා නැහැ මේ ගමනට මගේ ජීවිතේ මම පූජා කරලා දිය කරලා තිබෙනවා ඒ තරම් ජේසු මට වටින නිසා මේ රට ඇතුලේ පාපය පරාජය කරලා මෛත්‍රියෙන් ආදරයෙන් මේ රට බලවත් කිරීමේ ගමන වෙනුවෙන් මේ තරුණ ජීවිත අද මිනිසුන්ගේ සිත් නිවාසනසන සංගීත භාණ්ඩයි ඔවුන්ගේ කටහඬයි අතට අරගෙන බහැලා තිබෙනවා ඒ ගමනේ මට ධෛර්ය දීපු ගොඩක් අය මෙතන ඉන්නවා සුරේෂ් ඉන්නවා මට මුණ ගැහුණා තා ගොඩක් දෙනෙක් ඉන්නවා මේ හැම කෙනෙක්ම මේ රටේ කලාකාරයෝ මට ඔවුන්ගේ ජීවිතවලින් උදව් කරලා තිබෙනවා මේ පණිවිඩය රටට කියන්නට ඒ හැමෝම එකතු වෙලා මං හදපු මේ ගීය මේ රටේ කිතුණු නොකිතුණු සියලු දෙනාගේ සිත් නිවා පහන් කරන මෛත්‍රියේ ආදරයේ කුරුසේදී මරා දැමුණත් මරන්නට බැරි වූ ඒ මහා ප්‍රේමයේ ජීවමාන ප්‍රකාශනයක්ම වේවායි කියමින් පුදනවා පියාණෙනි ඔබ වහන්සේට වෙසෙනා රටක් හදමු ආදරෙන් ලොවක් දෙනවා මෛත්‍රියේ බලයෙන් ජීවිත නංවා වෛරයේ ගිනි දැල් පරදමු සිත් හඬවා සමාවදීමෙන් සැනසුම ලැබෙන්නේ අනුන්ට නොව ඔබටයි වෛරයේ ගින්නෙන් හදවත දැවෙන්නේ අනුන්ගේ නොව ඔබගේයි ඉවසීමෙන් නිවැරදි බව ලබන් අනුන් නොවේ ඔබමයි ධර්මය රකිනා ඔබමයි රැකෙන්නේ පරම සුවය එයමයි
දේව වචනය පිළිපදිනවා නම් ඔබ ආගම ධර්මය අදහනවා නම් කිසිම කෙනෙක්ට ඔබ විනාශ කරන්න බෑ කිසිම කෙනෙක්ට ඔබේ ජීවිතයට අත තියන්නට බෑ අත තියන්නට බෑ ඒ ධර්මය ඔබව රකිනවා ඒක විශ්වාස කරන්න पापय दुटु तन पहर गसन ओब युक्ति गारुक वेशेन ऐनो सितन्ने पहर लबन आय विदिना दुख पापेन परम सत्य महिमय बबले आदरये नामेन मैत्रियेन लोव निवि पहन वे प्रेमय रजवीमेन कुरस गहेदि प्रेमय रजवुना प्रेमय रजवुना मे महा गमनट निरंतरेन वैटेनकोट माव नगिटुवमिन मट धैर्य दुन मा आदरणीय कालो फोन्सेका सोयुरानने मा ओबट अरियुम करनवा मे वेदिकावेदी ओबे आदरे वचनयक अपट कियन्नट मुलु सभावेन अवसराय अपे चार्ल्स सुहयुरा वेनहंदुना गनीमट दैडी आशावक एतिबी यकिरीमट मम पेलंबुनु स्थानय दिनय विलाव सह अवस्थाव मट हट मतक और नमयक परन मगे मे यलपन मुले ए तुरतुरु गले किटु अकुराक्से सटहन बीति बिनवा स्थानीय मे मनहर निलुम पकुन राजपक्ष महिंद राजपक्ष रंगपीठ बिहिवीमट कलिन अपट तिबुनो अग्रगण्य शाला भंडार नायक अनुस्मरण जात्यांतर सम्मंत्रण शाला दिनय दिदास दिके सेप्टेम्बर मासे पालोस्वनिदा विलाव रात्रि अटट पमन अवस्थाव खेद जनक लेस अकालये असाध्य
රෝගා තු රවි සිටි ස්ටැන්ලි පීරිස් නමැති සංගීතවේදියාට උපහාර දැක්වීම සඳහා නීලා වික්‍රමසිංහ සංගීතවේදිනිය සංවිධානය කළ උත්සවය. ඒ උත්සවයේදී ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා සංගීතවත් කළ ගී ගයා තිබුණු ගායක ගායිකාවන් 36 දෙනෙක් ඔහුට උපහාර පිණිස එදා ගී ගැයුවා. ඒ 36 දෙනාගෙන් එක් අයෙක් චාල්ස් සොහොයුර. චාල්ස් සොහොයුරා එදා ගයපු ඒ ගීතය ඔබ තුරුලට වී ඉන්නට ඇතිනම් ඒ ගීතේ විශේෂ සුවිශේෂ අංගයක් තිබුණා. ඒ ගීතයේ මියුරු තනුව සහ සංගීතය පමණක් නොවේ ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා නිර්මාණය කර තිබුණේ. ඒ වනකොට දරුණු ලෙස රෝගාතුර වී මරණාසන්නව සිටි එතුමා අනුවේදනීය පදමාලාවත් තනා තිබුණා. ජේසුන් වහන්සේ බොහෝ සෙයින් අගය කරන මගේ රෝමානු කතෝලික අතීතය නිසා චාල්ස් සොහොයුරා ඒ ගීතය ගායනා කළ විලාසය ඒ මනහර ආකාරය මගේ කන්වලට වැකුණු සැනින් මේ පුද්ගලයා දැන හඳුනා ගැනීමට දැඩි ආශාවක් මගේ ඇති වුණා. ගීතය අවසාන වෙනවත් සමගම මම ඔහු ගිහින් මුණ ගැසුණා. එදා මෙදාතුරු චාල්ස් සහෝදරයා තමාගේ ඒ මනහර කටහඬ කැප කර තිබෙන්නේ ජාති කුල ආගම් ભેදවලින් තොරව සියලු මිනිසුන් අතර ආදරය, මෛත්‍රිය, කරුණාව, දයාව, සාමය පැතිරවීමට. ඒ ඔහුගේ ව්‍යායාමයට මම හැකි සෑම අයුරින්ම අනුබල දී තිබෙනවා. එයට සුභ ප්‍රාර්ථනා කර තිබෙනවා. එය බෙහෙවින් අගය කරනවා. චාල්ස් සොහොයුරා ප්‍රගුණ කර තිබෙන මේ කලාව විශේෂයෙන්ම ගී ගායන කලාවයි. ගීත ගායනා කරන කලාවයි. ඔහු දැඩිව විශ්වාස කරන්නේ ඔහුගේ මේ කටහඬ සහ ඒ ගායන කුසලතාව ඔහුට ලැබී තිබෙන්නේ දේව වරමින් කියලා. ඒ දේව වරම පදනම් කරගෙන ඔහු යොමු වී සිටින්නේ ඔහුගේ ආගමික මාර්ගෝපදේශකයාණන් වහන්සේ වශයෙන් සලකන ජේසුන් වහන්සේගේ නාමයෙන් මිනිසුන් අතර භේදයකින් තොරව මෛත්‍රිය, කරුණාව, ආදරය, සහෝදර ප්‍රේමය වැපිරීමටයි, පැතිරීමටයි. අද නිලුම්පොකුණේ ඔහුගේ මේ මංගල අවස්ථාවයි. මේ අවස්ථාවේදී අපි සියලු දෙනා ඔහුගේ මේ ව්‍යායාමයට ධර්මය බලවත් වූ දේශයක් නිර්මාණය කරන ඒ ව්‍යාපාරයට අපි සියලු දෙනාගේ හෘදයාංගම සුභ ප්‍රාර්ථනා පුදමු.
සියලු දෙනාම මොහොතකට නැගිට සිටිමුද ජේසුනි මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි මට ජේසුට වඩා කෙනෙක් නැහැ මගේ ජීවිතේ ජේසු වෙනුවෙන් මගේ ජීවිතේ මම පූජා කරන්න ලෑස්ති අපේ මුළු ශාලාවම ආලෝකමත් කරමු අපි හැමෝම එකට එක්කාසු වෙමු අපි හැමෝම එකට එකතු වෙලා අද ගායනා කරමු ජේසුනේ මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි කියලා ඔබතුරුලට වී ඉන්නට ඇත්නම් එකවරුවක් හෝ දවසකදී නිසසල මොහොතක හිමිදිරි උදයක ඔබ සිරුරේ උණුසුමේ වෙනි ජේසුනි මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි ජේසුනි මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි මිනිසුන්ගේ ජීවිත ගිනි අරගෙන මිනිසුන්ගේ ජීවිතවල අසහනේ රජ කරනවා අද එක තප්පරයකදී මිනිස්සු තව කෙනෙකු මරන්න ආවද අතට ගන්නවා කෙල්ල යාළු වෙන්න බෑ කියපු ගමන් මරනවා ඒ තැනට ඇවිල්ලා ඉවරයි ඒ තරම් මේ හිත් අසහනයටපත් වෙලා ජේසු මොනවද කරේ මිනිස්සුන්ට ජේසු ජේසුගේ කඳ උරට සෙනග එකතු කරේ නැහැ මේ ලෝකේ දුක් විඳින මිනිස්සු හොයාගෙන ගිහිල්ලා ඒ දුකින් මිදෙන මාවත උන්ට කියලා දුන්නා පියාණන් සොයා ගිනිගත් සිතිවිලි නිවෙන තුරුමා ඔබ තුරුලේ ඉන්නම් පවිතු මගේ සිත සේදී යනතුරු ඔබ පානම දින්නම් තනි වෙන්නට කිසි දිනක ඉඩ නොදී ඔබ පසුපස ඉන්නම් දැතින් ඔබේ අත අල්ලාගෙන මා ගියක් උමුණන්නම් ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එකවරුවක් හෝ දවසකදී නිසසල මොහොතක හිමිදිරි උදයක ඔබ සිරුරේ උණුසුමේ වෙනි ජේසුනි මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි මට මතකයි 2002 අගෝස්තු මාසේ 6 වෙනිදා මුළු රටේම ප්‍රසිද්ධ කරලා ඥානාර්ථ ප්‍රදීපයේ දැන්වීම පළ කරලා අපි මිනිස්සුන්ට ආරාධනා කෙරුවා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජේසුට ආදරය කියලා ගායනා කරන්න
එදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අපිට ඉඩ මදි වුණා ජෝන් නමරතුංග මැතිතුමා එදා ඔබතුමන් කරපු කතාවේදී කියනවා කිසිම රාජ්‍ය නායකයෙකු සහභාගී වෙන උත්සවයකට සහභාගී නොවන තරම් සෙනඟ අද ජේසු වෙනුවෙන් එකතු වෙලා ඉන්නවා කියලා ඒක මන් ළඟ තාම තිබෙනවා මම අද නෙළුම් පොකුණට එනකොට මට බොහෝ මාධ්‍ය තහනම් නෙළුම් පොකුණේ මේ වැඩසටහන ගැන රටට කියන්න මට තිබුණු සියලු අවස්ථා අහුරලා තිබුණේ නමුත් බලන්න මේ ශාලාව පුරා අද ඉඳගන්න පුතු මදි වෙලා මේ ශාලාවේ සෙනඟ උතුරනවා ඇයි ඒ On the third day he will rise again තුන් වෙනිදා දෙවියන් වහන්සේ ඒ සත්‍ය නැගිටවනවා දුකින් පෙළෙන මිනිසුන් අහුරක්ගෙන ඔබ පාමුල වැටෙමි සනසීමක් නැය දින්නට හිත හිත මල් දෝතක් පුදමි විශ්වාසයි මට විශ්වාසයි කිසි දිනමා අද නොහරි ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට මට තිරි ලැබෙනු ඇති ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එකවරුවක් හෝ දවසකදී නිසසල මොහොතක හිමිදිරි උදයක ඔබ සිරුරේ උණුසුමේ වෙනි ජේසුනි මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි මම පහුගිය මාසේ ඉතාලියට යනකොට නාපොලි නගරයට යනකොට මර කණ්ඩායම් මට විරුද්ධව ක්‍රියාත්මක වුණා සංවිධායකයන්ට පහර දුන්නා අවසානයේ ඒ රැලියට සෙනඟ සහභාගී වෙනක නතර කරන්න විශාල වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙද්දී ඉතාලි පොලිසියට සහ ඉතාලියේ නාපොලි රහස් පොලිසියට ඉදිරිපත් වෙන්න සිද්ධ වුණා ඒ නාපොලි වේදිකාවට මම නැගිද්දී ඉතාලි පොලිසියට ආරක්ෂාවට එන්න සිදු වුණා ඒක සීත කාලේ තද සීත කාලේ නාපොලි නගරේ පියස්සේ දාන්තේ එලි මහන මම තෝරගෙන දෙවන් මාංශයෙන් එක දෙයක් කිල්ලුවා මේ සීතලේ ශාලාවකට සෙනඟ එකතු වෙන්නේ නැහැ නමුත් ඔබ වහන්සේ මට ලෝකෙට කියන්න කියන ඇත්ත මම කිව යුතුනම් මම මේ හමුවීම පියස්සේ දාන්තේ එලි මහනදී පවත්වනවා එහෙනම් මේ මරකම් මැද තර්ජන මැද ඔබ වහන්සේ සෙනඟ වේවන්නට කියලා ඔබට අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න පුළුවන් මං කියන දේ ඇත්ත නැත්ද එදා සීතලේ ඒ හිම වැටෙන සීතලේ නාපොලි නගරේ 3500කට වැඩි සෙනඟක් පැය පහක් දරුවෝ වඩාගෙන පියස්සේ දාන්තේ පාරේ හිටගෙන හිටියා On the third day, he will rise again.
ब्रेशिया नगरे शाला वे इडम आदि होना मिलानो दोन बोस्को शाला वे इडम आदि होना स्वामीने ओबा माटा हाईय दुन्ना माटा मे विश्वीय किसी व्यक्ति नोबेंदुनो अंदन मिनिसुंग निदास करन जेसु के आदरे लोकेट क्यान नत क्याला माव मरादें मत मामे आदरे लोकेट क्यान गमन नवत्तान्य नह गरुपियतु मेने कतोलिक सभाव मगे अम्मा ए आदरे मरंड बै මම මේ කාලෙදි කෙරුවේ පැත්තකට වෙලා ගීතික හදපු එක මමයි ලෙස්ලි අපි දෙන්න එකතු වෙලා ගීතිකා ලියුවා වෙන මොකුත් කරේ නැහැ ඒ ගීතිකා හදලා මේ ගීතිකා ටික එක්කහු කරලා අපේ කඳුළු වලින් ලියපු ගීතිකා කඳුලින් පුදන්නම් කියලා මම සංයුක්ත තැටියක් කෙරුවා जेसु मगेंग इल्लुए कुरुसेट गिहिल्ला आदरे जीवत करवपु ए महागमन यान्नट कियाला एनिसा इदिरियदी हम पूजात्वरेकदी मगयेन आलेपलत पूजा प्रसादी तमनलागे जीवित वलतिबेन उतुमकम मम मे सीडी थटिये सुविशेषम गीय बवट पत्केरुवा अद मं एक गायनवा गरुपिय तमनला वेनुवेन मन समावट आदरेई मम गरुपियत मुने वांसलट आदरे नमुत मंगीट वड़ा जेसुट आदरे मेकुरं वड़ा मन जेसुट आदरे मे रट एतुले विनाश वेगने आन मनुस्सकम नगिट्ट वंड कितुनु बौद्ध इस्लाम हिंदु केन सियलु देना एकट एकासु वेला धर्मे बलवत्तु देशयक वेनुवेन आदरे मैत्रिये दिनवन वेदिकावक तनन्नट अपि सियलु देना जीवित कैपकरणवा ये गमने दी मगे एकम पैतुमाउने मगे दुए मगे बीरिंदटाई मटाई थी ना लोकुम वास्तव मगे दुए मंग याटल लिवे देव राज्य होयना दुए अहन ओबतामाई लोवे उतुम केना कियला मम्मे वैद्य सटाने विनाश करनवा दे मटा कोलग हाला देनवा एवा विनाश मंग आदर गौरव इलेनवासून गट के मे लाइट निमंड पा के मे विधु आलोक पालने करना मंग इलेनो मुखद मट बत्तिका कथाकर ओन निशा ये मैथुले नयो मे इन वद इसर हट मंग कमती मगे लोकुम सतुट अद मम लबन मगे दुअटम वैद्य जेसु गैन लोकेट कियांड पुदुम पिस्वा खदिच कने बोड़ पत्तेला तीयनवा मेटिकेम या तमाय प्रैक्टिस करान्न कट्टियट कोल करान्न एंड कियान्ने हरी वेड अम्मा एक रंडु वेनवा मम इस्कोले यान्ने अटट वितरलु मोकद तात्ता गियत अटट वितराई निसा इदिन අපි පොඩි නැහැ මට බැරි නැහැ අපි එකතු වුණොතින් මේ රට වෙනස් කරන්න පුළුවන් කියලා මේ රටේ ඉන්න පුංචි ළමයින්ට උගන්වන්න කියලා මගේ දුවට මම ලියපු සින්දුව ගයන්නට කියලා මම ඉල්ලනවා
මම අවුරුදු 20ක් මගේ කටහඬ විකුණුවේ නැහැ. මට දෙවියන් වහන්සේ දීලා තියෙන talentුව පාවිච්චි කරලා මම හම්බ කරාට කිසිම වැරද්දක් නැහැ. ඒකට කාටවත් මුකුත් කියන්න බැහැ. නමුත් මේ අවුරුදු ගානම අපිත් එක්ක ළඟින් ජීවත් වෙන අය දන්නවා අපි සියලු දේ කැප කෙරුවේ මේ ආදරේ ලෝකෙට ගෙනියන්න. ඒ ගමනේදී මම අද තීරණය කරනවා ඒක නිකන් හැමීට පොඩියට නෙවෙයි ඒක මුළු ලෝකෙම හොලවන්නට පුළුවන් මහ ගමනක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය සියලු දේ මට දීලා තියනවා නම් දෙවියන් වහන්සේ මම ඒක ඒ විදිහටම කළ යුතුයි. දෙවියන් වහන්සේ පොළවට යමක් දෙන්නේ ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක. අඹගෙඩියක් දෙනකොට කණ්ඩ ඒ අඹගෙඩිය කාලා ඉවර වෙද්දී අතේ ඉතුරු වෙනවා ඇටේ. මොකටද? ඉන්වෙස්ට් කරන්න. ආයෝජනය කරන්න. ඒ ඇටේ හිටවන්න. උඹ ඒ ඇටේ හිටෙව්වොත් තව අඹ දාස් ගානක් ලෝකෙට එකතු වෙනවා. මම අද පසුතැවෙනවා මම ඉන්වෙස්ට් කරපු නැති එක ගැන. නමුත් ඒ පසුතැවීම ආරම්භයක් බවට මම අද හරවනවා. මේ දරුවෝ කැප වෙලා ඉන්නේ මේ සියලු දෙනා සල්ලි හම්බ කරන්න නෙවෙයි මේ ලෝකේ අඬන මිනිස්සුන්ට මේ ආදරය ගැන කියන්න. මලවේ මගේ පළවෙනි කැසට් එක කියන්න ජේසුනි හැදුවේ කොහොමද කියලා දන්න අය මෙතන ඉන්නවා. අද ඒ කැසට් එක හදනකොට මට ස්ටුඩියෝ එකට ගෙවා ගන්න සල්ලි නැතුව ඉන්නකොට 3 wheel එක එලෝ හිටපු කොල්ලෙක් නෝනත් එක්ක එකතු වෙලා තිබිච්ච රත්තරම් බඩු ටික විකුණලා මට සල්ලි ගෙනත් දුන්නා මේක ඉවර කරලා CD මේ කැසට් එක ඉස්සරහට ගමු කියලා. ඩේමියන් මෙතන ඉන්නවා. අදත් මගේ වාහනේ එලෝගෙන ආවේ ඩේමියන්. මේ ගමන මරන්න බැරි ඒකයි ලෝකෙ කොහොම දැක්කත් මේක ඇතුලේ ජීවිත කැපකිරීම තියෙන්නේ, පූජා කිරීම තියෙන්නේ. මම අද තීරණය කරනවා අපිට දෙයියෝ දීපු මේ හැකියාවල් මේ මහ ගමන වෙනුවෙන්ම මහ බලයක් බවට පත් කරනවා. මම M entertainment එකට කතා කෙරුවා. මම ඔවුන්ගෙන් ඉල්ලුවා මේ වෙලාවේ මම වෙන කිසිම ගැටුමකට ගියේ නැහැ. ස්වාමී ඔබ මට දීපු දේ, දහම් පහනට අපිට දීපු දේ, මේ රටේ හැම සභාවකටම, ඒ කියන්නේ ජේසුව පිළිගන්න හැම සභාවකටම, මේ රටේ හැම මිනිස්සෙකුටම, ආදරේ මෛත්‍රිය ප්‍රාර්ථනා කරන හැම මිනිස්සෙකුටම මේ මහා පණිවිඩය ගෙනියන්න මේ සියලු දේ මහා බලයක් බවට පත් කරන්නම් කියලා තීරණයක් අරගෙන මම එම් එකෙන් ඉල්ලුවා අද ඉඳලා ඔබට පුළුවන්ද අපි කරන CDs මේ රටට බෙදෙන අය බවට පත් වෙන්න කියලා. අද වෙනකන් කිසිම කැසට් විකුණන කඩේකට දෙන්නේ නැතුව, කිසිම පෝස්ටරයක් ගහන්නේ නැතුව, කිසිම වෙළඳ දැන්වීමක් නැතුව මම අවුරුද්දකට 10,000කට වැඩිය මේ රටේ මිනිසුන්ට අපේ CDs අහන්න සලස්සනවා. 10,000කට වැඩිය. මම හිතුවා ඇයි ඒක ලක්ෂයක් කරන්නේ නැත්තේ? ඇයි ඒක 10,000ක් කරන්නේ නැත්තේ? මහනාම සයුරා මගේ ඉස්සරහා ඉන්නෝ. අපි කතා කරුවා. මම හම්බ කරලා ගෙවල් හදන්න ඕන නම් මට ගොඩක් දේ කරන්න පුළුවන්. මට මේ ලෝකේ ඕනම රටකට කිසිම ප්‍රශ්නයක් නැතුව ඕන කරන වර්ගයේ ඕනම වීසා එකක් ගන්න පුළුවන්. මගේ කැඳවීම ඒක නෙමෙයි. මේ රට ඇතුලේ මට වැඩක් තියෙනවා. ඒ නිසා අද ඉඳලා මගේ CD හැම රූපවාහිනී නාලිකාවකම ප්‍රසිද්ධ කරලා විකුණන්න කියලා මම එම් එකෙන් ඉල්ලුවා. ඔවුන් කැමති වුණා ඒක පාරින්ම. ඔවුන් කැමති වුණා.
අද එලි දැක්වෙන සීඩී තැටිය මම නම් කෙරුවේ කඳුලින් පුදන්නම් කියලා. කඳුලින් පුදන්නම්. මං දැක්කා ජේසුගේ ඇලයට හෙල්ලෙන් අනිනකොට ඒ තුවාලෙන් ආපු ලේ බින්දුව වැටිලා ඒ අනපු අන්ධ මිනිහාගේ ඇහැසුව වුණා කියලා එහෙම ලියවිලා තිබෙනවා. ඒ වගේම ලස්සන ගීතිකාවක් තිබෙනවා. තුවාල මුළු සිරුරේ උල්පත සැනසීමේ කියලා. ජේසුගේ ශරීරෙ මිනිස්සු තුවාල කරද්දී ඒ තුවාල වලින් ගලපු ලේ ඒ තුවාල කරන මිනිස්සුන්ගේ සැනසීමේ උල්පත බවට හැරෙව්වලු ජේසු. එනිසා නිකං කාලකන්ණියෝ වගේ අඬ අඬ ඉන්න නැතුව මට හිතුණා මේ කඳුළු මේ මුළු රට ගලවන මහා බලයක් බවට පත් කළා පුදන්නම් කියලා. එනිසා කඳුලින් පුදනවා. මේ කඳුළු වලින් ඉපදුණු ගීතිකා මේ රටටම මම අද පුදනවා. මම එම් එකට පුදන්නේ නැහැ. මං එම් එන්ටර්ටේන්මන්ට් එකට කිව්වා මුළු රටටම පුදන්න කියලා. ඒ හැම සතයක්ම මේ හඬ උපරිම තාක්ෂණික ශක්තියන් පාවිච්චි කරලා උපරිම මනුෂ්‍ය හැකියා පාවිච්චි කරලා මේ රටේ සියලු මාධ්‍ය හරහා විනාශ වෙන ලෝකයට මේ බලවත් ආදරය කියන මහ ගමනක් තනන්න ඒ හැම සතයක්ම මම අද පුදනවා ස්වාමින් වහන්සේ ඉදිරිපිට ඒ ගමන තනනවා මම ලංකාවේ පළවෙනි gospel music institution එක පටන් ගන්නවා ලංකාවේ මේ ඉන්න හැම කුඩා සභාවක්ම හැම ක්‍රිස්තියානි කාර්යයකටම ජේසු කුරුසයට ගිහිල්ලා උගන්වපු පාඩම කියලා දෙන්න ඔවුන්ට අවශ්‍ය කරන ඒ සුභාරංචි සංගීතය මොකක්ද කියලා උගන්වන විශ්වවිද්‍යාලයක් හදනවා මේ රටේ. ඒක මගේ අරමුණ. ඒක ආරම්භයක් වෙයි මේ උතුම් පිම්බිම නැවත නැගිටවන්නට ආදරය මෛත්‍රිය දිනවන දේශයක් තනන්නට. අද දේශපාලනික වශයෙන් අපි බෙදිලා ආගමික වශයෙන් බෙදිලා කැතම වැඩේ ආගමික වශයෙන් බෙදිලා තියෙන එක. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් බෙදෙන එක අපිට ඉවසගත්ත හැකි. මේක ආගමික වශයෙන් බෙදෙන එක මොන කැත වැඩක්ද? කට්ටියක් කැලේ යනකොට ඒගොල්ලන්ට හම්බුනාලු බුදු පිළිමයක්. මේගොල්ලෝ බුදු පිළිමය අරගෙන හොදලා සුද්ධ කරලා උස තැනකින් තියලා මල් පහන් පුදලා යනවලු. පහුවෙන්ද යනවලු ක්‍රිස්තියානි කට්ටියක්. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේක දැකලා බුදු පිළිමය අරන් විසි කරලා ජේසුගේ සිරුරමත් තිබ්බලු ඒක උඩින්. තියලා ඒගොල්ලෝ පානපත්තු කරලා ගියාලු. ඊට පහුවෙන්ද අර බෞද්ධ කට්ටිය ආපුවාම මේක දැකලා තද වෙලා සිරුරම විසි කරලා ආයි බුදු පිළිමය තිබ්බලු. දැන් ඕක ඔහොම ඔහොම වෙනවා. වෙනකොට ජේසුයි බුදුන් වහන්සේ හම්බෙලා කිව්වලු මුංගේ ප්‍රශ්නේ හින්දා අපි දෙන්නගේ අතපය නේද කැඩෙන්නේ කියලා. කේ ප්‍රශ්නේ? මේ රට තුල තිබෙන පටු අන්තවාදී ආත්මාර්ථකාමී ලේබල් ගහගත්තු බෞද්ධ කියන ලේබල් කාරයෝ ක්‍රිස්තියානි කියන ලේබල් ගහගත්තු මිනිස්සුන්ව පරාද කරලා සැබෑ ක්‍රිස්තියානිය සැබෑ බෞද්ධකම මේ රටේ දිනවලා ආදරය මෛත්‍රිය තුල මේ මගේ සහෝදරයා මට වඩා උතුම් කියන හෙට දවසක් වෙනුවෙන් ඔබ කැප වෙන්නේ නැත්නම් ආගම් අදහන්න එපා. තමුන්ගේ ආගමික සංස්ථාව තර කර ගැනීමේ ආත්මාර්ථකාමී කාලකන්ණි ගමනක නම් ඔබ යෙදෙන්නේ. ඔබ කරන්නේ නැවත නැවත ජේසුව කුරුස යන ගහන එක. ඒ සත්‍ය බුද්ධ ගාවෙන් වනාන්තරයට පළවා හැරියා වගේ ඒක ඒ ක්‍රියාවම ඔබ නැවත නැවත කරන්නේ. ඒ නිසා මම ජේසුට ආදරෙයි. මගේ ස්වාමියානෝ ජේසු. ඒක මට පෞද්ගලිකයි. කාලෝ ෆොන්සේකා සොයුරානනි එක සාකච්ඡාවකදී ඔබතුමා කිව්වනේ ආගම මොකද්ද කියලා ඇහුවම ඒක පෞද්ගලිකයි රහසිගතයි කිව්වා. අපි හැමෝටම අනන්‍ය වෙච්චි අදහිල්ල
තියනවා අපි එකට ගරු කරන්නම ඕනේ බලෙන් කෑ ගහලා මර්ධනය කරලා නෙමෙයි තමුන්ගේ ජීවිතෙන් විහිදෙන ශාන්තියෙන් තමුන්ගේ ආගම මොකද්ද කියලා මේ රටට කියන සම්ප්‍රදායක් බිහිකරන්න මේ සියලු ක්‍රිස්තියානිකාරීන් සියලු බෞද්ධයින් පෙළගැහෙන්න ඕනේ එතකොට ජේසු ජීවමාන වෙයි ඒ වෙනුවෙන් අපි ජීවිත පූජා කළ යුතුයි මම ඒ නිසා මේ රටේ වෛරය පරාජය කිරීමේ ගමනකට ඔබට ආරාධනා කරනවා තරහව ඊර්ෂ්‍යාව පරාජය කිරීමේ ගමනකට ඔබට ආරාධනා කරනවා අද ඒ නිසා තමයි මම දේශපාලනික ශාස්ත්‍රයේ ඉන්න වගකීතු අයට ගෞරවයෙන් ආරාධනා කළේ මේ ස්ථානට එන්නට කියලා මම ඒ නිසා තමයි කලාකාරයින්ට එන්නට කියලා කිව්වේ මේ රටේ විද්වතුන්ට එන්නට කියලා කිව්වේ අද මේ ශාලාව ඉතිරෙන්නට මේ රටේ නායකත්වය ගන්න පුළුවන් සෙනග එක්කාසු වුණේ මේ ආරාධනාවට අද අපි ආගමික නායකයෝ හැටියට ආණ්ඩුවලටයි දේශපාලනයටයි බැන බැන ඉඳලා හරියන්නේ නැහැ මොකද මේ රටේ ආගමික නායකයෝ දේශපාලන බලය ඉදිරිපිට කඩේ ගියේ නැහැ ඉතිහාසෙදී ඒ නිසා රටේ රජුරවන්ට තමුන් අසරණ වෙනකොට යුද්ධවලදී තමුන් විනාශ වෙනකොට රට ගෙනිය ගන්න බැරි වෙනකොට ගිහිල්ලා එතනින් එහා තියෙන බලයක් ගැන කතා කරන්න අනුශාසනා ගන්න ඒ ආශිර්වාදය ලබා ගන්න තමුන්ට වඩා ශ්‍රේෂ්ඨ ආගමික ශාස්ත්‍රවරුන්ගේ ආශිර්වාදය ලබා ගන්න පොළවේ ආගමික නායකයෝ හිටියා ඒ අය කවදාවත් රටේ දේශපාලන බලයට යට වුණේ නැහැ ඒ අය කවදාවත් මේ පොළවේ සල්ලි වලට යට වුණේ නැහැ ඒගොල්ලෝ තමුන්ගේ ජීවිත පූජා කරුවා ගරු සංඝයා වහන්සේලා ගරුතර ස්වාමින් වහන්සේලා මේ රට වෙනුවෙන් මැරුණා ජීවිත දුන්නා විකුණුවේ නැහැ ආත්ම නැවත එවැනි රටක් තැනිය යුතුයි අද අපේ රට පාලනය කරන රටේ වගකිව යුතු අය අසරණ වෙනකොට යන්න තැනක් නැහැ ඇයි ඒ අය ඊට වැඩි අසරණ වෙලා ඒක අවාසනාවක් පල්ලියට පන්සලට ගිහිල්ලා දේශපාලන නායකයෙක් හැටියට රට මෙහෙව ගන්න ඒ ශක්ති ආශිර්වාදය අපිට දෙන්න කියලා අපේ රටේ දේශපාලන නායකයින්ට ඉල්ලන්න බැරි තරම් ආගම් පිරිහිලා නම් මේක තමයි මේ රටේ අවාසනාව එනිසා මම ඔබට කියනවා අපේ රටේ දේශපාලන නායකත්වයේ කවුරු හෝ වේවා ඔවුන්ව ආශිර්වාද කළ හැකි ආගමික ජීවිත බිහිවිය යුතුයි ධර්මය බලවත් වෙච්චි මිනිසුන් බිහිවිය යුතුයි වෛරය වපුරලා පක්ෂග්‍රාහී වෙන ආගමික නායකයින් නෙවෙයි මේ රටට ආශිර්වාද කළ හැකි ආගමික නායකයෝ බිහි වෙන්නට ඕනේ අපිට ඒ අය ළඟ ගිහිල්ලා දන ගහලා වැඳ හැකි කිසි පැකිලීමක් නැතුව අපිට වඳින්න පුළුවන් ගරු කරන්න පුළුවන් පූජක පරපුරක් මේ රටට ඕනේ ආගමික නායක පරපුරක් මේ රටට ඕනේ ඒ වෙනුවෙන් අපි මරුණට කමක් නැහැ මම නැවත නැවත ඔබට කියනවා අපේ රට දිනවන්න නම් අපේ රට තුල ධර්මය බලවත් වෙන්න ඕනේ අපේ රට දිනවන්න නම් මේ රට නැවත නැගිටවන්න නම් මේ රටේ සියලුම දේශපාලන නායකත්වවලට ආශිර්වාද කළ හැකි ඔවුන්ට ආලෝකයක් විය හැකි ඔවුන්ගේ ජීවිතවලට සැනසීමක් දෙන්න පුළුවන් මන් දන්නවා එවැනි ගොඩක් නායකයෝ පෞද්ගලිකව රහසිගතව මාව හමු වෙනවා අඬනවා ජීවිතවලට උත්තර නැතුව ඒ තමයි ඇත්ත ඒ නිසා ඔවුන්ට බැනලා මඩ ගහලා වෛර කරන සංස්කෘතියක් නෙමෙයි ඒ අසරණ ජීවිත බලවත් කරලා අපිට දේශපාලනය කරන්න බෑ නමුත් ඒක කරන්න ආලේප කරපු අයව ධර්මිෂ්ඨ කරන බලවත් කරන ආදරණීය කරන ධර්මය බලවත් කරන මිනිස්සු ටිකක් මේ රටේ හැදෙන්න ඕනේ ඒ වෙනුවෙන් ඔබ කැප වෙන්නේ නැත්තම් ඔබ යාඥා මෙහෙවල් වලට ගිහිල්ලා වැඩක් නෑ ඒ වෙනුවෙන් ඔබ කැප වෙන්නේ නැත්තම් ඔබ පන්ලි පන්සල් හැදුවට වැඩක් නැහැ. ජේසුගේ ජීවිතේ අද මට අභියෝග කරනවා. එනිසා මම කැමති ඔබ සියලු දෙනාටම ආරාධනා කරන්න. අපි මේ රට වෙනුවෙන් වගකීම් ගන්න සියලු දෙනාට හෙට ආශිර්වාදාත්මක දවසක් තනන්නට එකතු වෙන්න කියලා. අවුරුදු පහේ ළමයාව තාත්තා
පාවිච්චි කරලා නේද දූෂණය කළා මරනවා පිරිමිලා මෙයාව ඔබ කියවනම් තමුන්ගේ අවුරුදු 5ක් වයස පුතාව තාත්තා අපයෝජනය කළා මරනවා කොහෙද කොහෙද ඔව් ලැච්චයි කියන්නේ අපේ රටේ අපේ රටේ අම්මේ කියලා අඬාගෙන යන ළමයාව උස්සලා ගඟට දාලා මරනවා මේ රටේ අම්මලා අද අපේ දරුවන්ගේ ජීවිත ගෙවල් ඇතුලේ අසරණයි ගෙවල් ඇතුලේ අසරණයි මම ඔබට එක දෙයක් කියන්නම් මට හංගන්න දෙයක් නැහැ මගේ ජීවිතේ මම මහ කාලකන්ණිය කියලා මට හිතිච්ච දවසක් තියෙනවා මේ මගේ දුව ඇඳේ ඉන්නකොට මට කිව්වා තාත්ති මං වාට බයයි කියලා මම පරදුණු දවසේ දා මම තාත්තා කෙනෙක් නෙවෙයි කියලා මට හිතිච්ච දවසේ දා මම මගේ දුවට කවදාවත් බැනලා නැහැ මං ඔරවලවත් නැහැ මගේ ලෝකේ යාගෙන් එහා කෙනෙකුත් නැහැ මං ඒ නිසා එයාට බනින්න කවදාවත් කැමති නැහැ මම ප්‍රීති බනිනවට කැමතිත් නැහැ අපි දෙන්න සමහර විට අමනාප වෙනවා එයා දුවට බනිනවා දැක්කහම මම තමට ගහනවා දැක්කහම මට ඉන්න බෑ මම යනවා ගෙදරින් ඒ දෙන්න යාළු වෙනවා මම නිකන් දුක් විඳිනවා හරි මගේ දුව මට කිව්වම තාත්ති මං වාට බයයි කියලා මම මේ ලෝකේ අහන්න කවදාවත් බලාපොරොත්තු නොවන වචන ඒක බවට පත් වුණා මං එයාගෙන් ඇහුවා මට කියන්න මං වාට බැනලා නැහැ මං වාට ගහලා නැහැ මං වාට ඔරෝලවත් නැහැ ශිෂ්ට චාන්දනි ඉස්කෝලේ එක ගුරුතුමියක් ගුඩ් මෝනින් කියන්නේ නැහැ කියලා මෙයා ගෙදර ඇවිල්ලා මාස ගානක් ඇඬුවා ඊට පස්සේ මට ඉස්කෝලේට එන්න වුණා ඇවිල්ලා ඒ ගුරුතුමියට කතා කරලා කියන්න වුණා මෙයාත් එක්ක hina වෙන්න කියලා ඉතින් එයාට ඔරවන්න බෑ මම කල්පනා කරේ ඇයි එයා මට එහෙම කිව්වේ අවුරුදු දෙකකට විතර ඉස්සර සිදුවීමක් එයා මට මතක් කරුවා මට හොඳටම කේන්ති ගිහිල්ලා මගේ තරහව මට පාලනය කරගන්න බැරුව ගෙදර තිබුණා තට්ටු තුනකට වීදුරු දාපු ස්ටූල් එකක් මම ඌක අරගෙන කුඩු වෙලා යන්න පොලේ ගැහුවා මගේ දුව මට ඒක මතක් කරුවා. එයා එතකොට පුංචි. මං හිතුවේ නෑ එයා ඒක දැක්කවත් කියලා. එයාට ඒක මතකයි කියලා. ඔයා එදා අර ස්ටූල් එක කුඩු වෙන්න පොලේ ගහපු දවසේ මට තාම ඒක මතක් වෙනකොට බයයි කියලා කිව්වා. මට ලැජ්ජා හිතුණා. මට මාව එපා වුණා. මම තාත්තා කෙනෙක් නෙමෙයි කියලා හිතුණා. මගේ දුව මගේ ගේ ඇතුලේ මට බයෙන් ජීවත් වෙනවා නම් මං තාත්තා කෙනෙක් නෙවෙයි. එයාගේ හිත හදන්න මට ගොඩක් කල් ගියා. ගොඩක් කල් ගියා. අද අපේ ගෙවල් ඇතුලේ තාත්තලගෙන් දරුවෝ දූෂණය වෙනවා. මේ රට ඇතුලේ අපිට හිතන්න බැරි ගොඩක් දේ මම දන්නේ එක පවුලක්. මේ අම්මා අඬාඬ ආවා දුව වරගෙන ලොකු දුවට ඉන්න ළමයා තාත්තගේ අනිත් දුව බ කෙලසලා තියෙන්නේ මල්ලි එකම පවුලේ අක්කයි නංගි මල්ලි තාත්තයි එකම පවුලේ අම්මා රට ගියා සල්ලි හොයන්න දැන් ලොකු දුව තාත්තගේ අතින් අනාථ වෙලා ළමයා තාත්තගේ එතකොට ඒ ළමයාගේ තාත්තත් එයා සීයත් එයා. ඒ අම්මගේ ගින්න මේ වගේ මේ රට ඇතුලේ බොහෝ දේ විනාශ වෙනවා. මම ඔබෙන් ඉල්ලනවා. අපි එකතු වෙමු. අපි එකතු වෙමු. ගෙවල් ඇතුලේ අපි ගොඩක් වැරදි කරනවා. මගේ බිරිඳ, මගේ දරුවා බයෙන් ජීවත් වෙනවා නම් මම අසාර්ථක මිනිහෙක්. මම අසාර්ථක මිනිහෙක්. මේ රට ඇතුලේ ඉස්සෙල්ලම අපි ගේ ඇතුලේ තියෙන
බීතිය නැති කරන්න ඕනේ. ගේ ඇතුලේ තියෙන බය නැති කරන්න ඕනේ. එතනින් පටන් අරගෙන ආදරය මෛත්‍රිය දිනවන රටක් හදන්න ඕනේ. මං කැමතියි ඒ වෙනුවෙන් යන ගමනේදී අද එලි දැක්වෙන සීඩි තැටිය ආසිරි ගන්වන්නට කියලා. මෙතන ඉන්නවා ගරු කතෝලික පියතුමන්ලා, එවැගේම ක්‍රිස්තියානි නිකායන්හි ශ්‍රේෂ්ඨ දේවගැතිතුමන්ලා, සභාපාලකතුමන්ලා, මම ආදරෙන් ඉල්ලනවා ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය පුදන්නට කියලා. ඒ උතුම් අත්දැකීම ඔබ ඉදිරිපිටට පිළිගන්වන්නට මම කැමති. ඒ සීඩි තැටියේ තේමා ගීය ඔබට ගයන්නට. මේක ලිව්වේ ප්‍රියන්ත විජේසිංහ. අද මේ වේදිකාව ඔබට විවෘත කළේ ඔහු. ප්‍රියන්ත මේ ගීතිකාව ලිව්වා. ඒ ගීතිකාව මට ගෙනත් දුන්න, මේකට තනුවක් හදලා ගයන්නට කියලා. ඒ ගීතිකාව පටන් අරන් තිබුණේ කඳුලින් පුදන්නම් කියලා. මට හිතුණා මේක ලිව්වේ මටද කියලා. ඒ නිසා මේ CD තැටියට මම කඳුලින් පුදන්නම් කියලා නම තිබ්බා. ඉතින් මම ආරාධනා කරනවා මරීෂා දුවට ඉස්සරහට එන්නට කියලා. ඒ වගේම අපි සියලුම දෙනා ගායනා කණ්ඩායමේ අපි ගයමු, අපි පුදමු ඒ CD තැටිය මේ වේදිකාවට ගෙනෙන අතර වාරයේදී. ඒ CD තැටියේ තේමා ගීයට අපි සහභාගී වෙමු. Magic.
මුලින් පුදන් නම් ලං ලං වෙන්නම් නපුරින් මිදීලා යපවි නින්නම් කඳුලින් පුදන් නම් ලං ලං වෙන්නම් නපුරින් මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා තමයි දහම් පහන බිහි වෙන්නේ. ඒ කැලණිය පැත්තේ පුංචි මැටි ගෙදරකින් ආරම්භ වුණු මේ කතාව අපි පුංචි දරුවෙක් විලාසයට ගත්තොත් නම් අවුරුදු 20කට ඉස්සෙල්ලා පුංචි දරු පැටියා අවුරුදු 20ක් වෙනකොට යස ඉලන්දාරියෙක් වෙනවා. දැන් දහම් පහනත් ඒ විදිහට යස ඉලන්දාරියෙක් වෙලා ඉවරයි. ඒ අවුරුදු 20ක අතීත ආවර්ජනාවත් සමගමයි මේ සංයුක්ත තැටිය කඳුලින් පුදන්නම් අද දොරට වනින්නේ. ස්වාමින් වහන්සේ දුන්නු තලෙන්තු ඒ තලෙන්තු වලට වැඩි වර්ධනයක් ලබා දෙනු මැන් ස්වාමින් වහන්සේ වෙනුවෙන් දෙන්නට පුළුවන් උපරිමය දක්වා යන්නට සොයුරු ඇන්ටන් චාල්ස් තෝමස් සමත් වුණා. වාද්‍ය වෘන්දයක් වශයෙන් ඔහුගේම සොයුරු විශේෂයෙන්ම ලෙස්ලි තෝමස් ඇතුළු ඒ කණ්ඩායම නොමසුරුව දුන්නු ඒ වාදි දායකත්වය මේ සංයුක්ත දැටිය පුරාවටම මුළු රටම වැළඳගත්තේ ස්වාමින් වහන්සේගේ තීරණය මතයි. ඒ තීරණය මත අද ආසියාවේ ආශ්චර්ය නම් වූ මේ කොළඹ හදවතේ නෙළුම් පොකුණේ නැත්නම් මේ ආසියාවේ දැවැන්තම රඟහලක ස්වාමින් වහන්සේගේ නමට එළි දැක්වෙනවා කඳුලින් පුදන්නම්. මේ සංයුක්ත තැටිය දොරට වැඩීම සම්බන්ධයෙන් ඒ අවස්ථාව නිල වශයෙන් අපි ප්‍රදානය කරන මොහොතටයි එළඹෙන්නේ. සොයුරු රමේෂ්, that's up to you. Yes, I think we have now reached the momentous time in history of this country where we are going to use the media to extend and expand in reaching the hearts of our people. Song and culture has been a part and parcel of our culture for many years, but it had not touched the inner man of our land. So tonight I have the great privilege to invite three distinguished personalities. Reverend Father Paul Fernando, would you please come up? Then we have Reverend Loki Abeyaratne, representing the Bishop of Colombo from the Anglican Church and all other Christian denominations. Would you please come up? Then our distinguished guest, Professor Carlo Fonseca, would you please come up? Clergy, ladies and gentlemen, please rise up to your feet and welcome Charles Thomas to come over and to make this presentation in releasing this CD, a CD with a difference that will touch the inner man of the inner being of the citizens of our land. Soyuru Charles Thomas api aradhana karanawa vedikave oge alutma sangyukta tatiya ලෝකයට මුදවා හරින්නට සංගීත ශිල්පී දයට පහළ වුණු සරත් දසනායකයන්ගේ ආදරණීය පුත්‍රයාණන් රංග දසනායකගේ සංගීතමය අභාෂක් තුලින් එළිදැක්වුණු ලෙස්ලි තෝමස් සංගීතවත් කළ කඳුලින් පුදන්නම් සංයුක්ත තැටිය ජනතා අයිතියට ජනතාවට ස්වාමින් වහන්සේ තුලින් ලබා දෙන අවස්ථාවයි.
දහම් පහනේ අපේ සහෝදරීන්ට ආරාධනාව මේ සංයුක්ත දැටි දැන් චාල්ස් තෝමස් සොහිරා විසින් මුලින්ම එදා පූජාවට උදව් වුණු පුංචි කොළු ගැටයා දේශනා කරති ladies and gentlemen පොල්පනන්දු පිටුමන්ට ප්‍රදානය කරනවා Thank you very much, distinguished guests, for being with us. And back to Charles Thomas for a very lively evening and an entertainment. Please be seated. Ada patan obata puluwan me geetha wala Lankawe ayathwana durakathana maadhya jalayan osse ringtone vidihata pawichchi karannatath me geetha obata laba gannata puluwan M Entertainment Sima Sahitha Capital Maharaja Sangvidhane M Entertainment label yatate antarjathika tattweta jathyantareta kandulin pudannam sangeetha tatiya dan modahana suti thank you man kemathi gauravaniya pietumini mama hadi wadune palliye man hewana labuwe palliye mata igennuwe mata jeevithaye bohoma de labala dunne පල්ලිය තවම ස්වාමීලාට කීතිකාවක් ලියවිලා නැහැ එක පියතුමෙකුගේ අම්මා කෙනෙක් කොලේක කුරුට ගාපු වචන ටිකක් මට ගෙනත් දීලා කිව්වා මම මේක ගොඩාක් දෙනෙක්ට ගිහින් දුන්නා කීතිකාවක් කරන්න කියලා ඒක කළේ නැහැ ඔයා හරි පුළුවන් නම් මේකට තනුවක් දාලා මේක ගීතිකාවක් කරන්න කියලා ආලේපලත් පූජකවරය ගැන උතුම් ගීයක් එපදුනා ඒ පදවැල් අතරේ මම මගේ හිතේ තියෙන දුක ඔක්කොම කියාගත්තා ඕකට තනුව දාලා ඒ නිසා මට මේ වේදිකාවේ මේ ගීතිකාව අද ගයන්නට බැහැ ඒ නිසා මං ඉල්ලනවා ඒ ගීතය වාදනය කරන්නට කියලා ගෞරවණීය පියතුමනි මේ ගී හරහා මගේ ආදරය ඔබ වහන්සේලාට කියන්න දාන්න දාන්න Thank you.
ඔබට වැපුතුනේ සිරිසිරුරද ඔසවන්නේ අදහන්නට වැපුතුනේ සෙනෙහස මට දැනෙනවා පුතේ ඉමදි කුකල ඒ පොඩියක මහසෙනගක මැදි දිව්‍ය සත් ප්‍රසාද ජේසුගේ සුදු කූපය ඔසවත් දී ආලේපය ලත් දැතින් ගරු ටෙරන්ස් බෝධියාබදගේ පියතුමාගේ අම්මා මගේ මෑණියන්ට සහ ගරු පියතුමන්ට වේදිකාවට ආරයම් කරනවා ඒ අම්මගේ අතින් ඒ ගීතය තුලත් CD තැටිය ලබා ගන්නට කියලා ජීවිතේ ලැබපු සුන්දර මොහොතක් මේ මොහොත ස්වාමිලා හැටියට අපේ ජීවිතවලට මෙතන ඉන්න හැම ස්වාමි කෙනෙක්ම ඒ බව කියාවි මා සමග එකඟ වේවි අපේ ජීවිත හා ගොඩාක් බද්ධ වෙලා සිටින කෙනා තමයි අපේ අම්මා තාත්තා නැහැ කියනවා නෙමෙයි
हेम स्वामी के निकम जीवित अम्मा हरि विशेषिताए विशेष मे गमन जीवित याम याम अभियोग प्रश्न दुख अमार कमल टपी मुहन देन कुट इव हदवती दरागेन गिदर गिहिल्ला अम्मगे मुहन बलल एन कुट इसलु दुख खंदरावा नति वेला अलुत मिनिसुन वेलाए अपि आयत गमन पटान गाने इतिन स्वामी के खेटियत पवनक नेवेई मिथन सिनगरु सम कन्या शरीरम सेवावे निरत वेला सिटिन सम देनकुटम मे वचन हरि वेदगत पुंचि काले अपि अपे अम्मगी दितने किरि उरागेन बिव्वा ई किरिवल तिबुने किरि वितरक नेमेई आदरय मैत्रिय धारक प्रेमय सेनेहस मे सियल्ल किरि तुलिन अपे जीवित वलट गलागेन गिया अद अपि केंदवन्नित ई अपे सिरुरट गलागेन गिया अम्मगे किरि तुलिन गलागेन गिया आदरय प्रेमय मैत्रिय करुणाव लोकयट बेदन्नटय एक करणवा नम मे लोके लस्सन वेवी स्तुति उबट हरि लस्सन गीया स्वामी के निकटियत हदवतट दैनन गीया वचन मट वितराक ने मेई मितनेन हेम स्वामी के निकुटम हेम गरु कन्या सोहिरियकुटम हेम देव सेवकयकुगेम हदवतटम किदा बैसा स्तुति මෙලොකෙට හැමදාමත් විමුක්තිය උදාවුනේ මිනිසුන්ගේ වැටීම් වේදනාව දුක් කම්කටොළු බාධක සැලමදී එලෙස වේදනාවෙන් පරිපීඩිතව ජීවත් වන මිනිසුන්ට විමුක්තිය ලෝකයේ තුල බිහුණා ඊට පස්සේ ඒ විමුක්තිය තුලින් මිනිසුන් ජීවිතය ගොඩනගාගත්තේ ජීවිතේ වටිනාකම හඳුනාගත්තේ ආපව වතාවක් හැරලා බැලුවොත් दहम पहन मे सुबारंची अरगनी गमन मार्गे नोयकू दुख दुमस् वेदना कमकटल पसुतवी पशुभर लाकुना हे भाई ऐसे मा अभियोग डोसले विधतरा हेक्यवलबन मे खंडायम अंधुर मतीन आलोके नोसेनम पड़ा सुंदरवो मुल प्रदेश आलोक मत कर पहन से लोकिन मे अंधुर मैदेन आलोक्य अरगनावा ए आलोक्य කඳුළු මතින් බිහිවුණු එකක් නිසා කඳුලින් පුදන්නට ඒ ආලෝකය ඔබට එන්නේ කඳුලි අතරින් වෙන නිසා ඒ කඳුලයි මේ ස්වයාමයේ තුල මේ සුභාරංචිය තුල ඔබට පුදන්නට අප උත්සුකවන්නේ ගොඩක් සාර්ථක වුණු හැම මිනිසෙකුටම ජීවිතයට අදහන්න තරම් වටින ආශිර්වාදයක් එකතු වුණා මෙවැනි ප්‍රතාපවත් සන්ධ්‍යාවක් बेवने गीतावलिया मेलेस संविधाने वन्नट थरा हेतु कारणावुनु प्रबलवुनु आशीर्वादयक बदुवु वदनक एकतरा विशेष केनकुके मूविन पिटौना एकतरा विशेष गमनकट संबंधवन चार्ल्स सोहिरा समगु विशेष पुद्गलेक्ट चार्ल्स सोहिरा कियनवा मंग आसाई अपि मे गायना करन गीतिका गोन्नक अपे सहोदय अंट रसवेदीन सलसा देन मे जीवित वाल वटिना काम हर किया देन ए गीत वर्ट शक्ति तीन वेला मट कवध हरी दवस हिमदे अखर लेला चाल सोहर मत अखर हे भाई इतने ये वेला वेहिट मे विशेष पुतगलया एक मेक दख्यन दिव्यान वहां से कमति ने गोल लेकर मिनुसुंट दिव्यान वहां से हेमदा माशीर्वाद करान හොඳ ඉලක්කයක් කරගුණක් තියෙන මිනිසුන්ට ඒක නිසා බය නොවි දිනයක් වෙලාවක් තනක් යොදාගෙන ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කියලා. ඒ ආශිර්වාදයේ අද දක්වාම ප්‍රබල සාධකයක් වෙනවා. බෙවෙනිය සුභාරංචියක් ඔබ හමුවට ගෙන එන්නට. 2002 අගෝස්තු මාස 6 වෙනි දින එලෙස මල්පල ගැන්වෙන්නේ එවැනි වූ ආශිර්වාදයක මහා ආරම්භයක් කියලා අපිට හිතනවා. අදත් එලෙසම පෙකඳුලින් පොදන්නම්
ගීතාවලිය ලිදක්වන්නට අපිට අවකාශය ලැබෙන්නත් ඒ ආශිර්වාදය ප්‍රබල සාක්ෂියක් සාධකයක් වුණායි අප විශ්වාස කරනවා. ඒ හේතුව නිසාම මේ මොහොත තුළ එලෙස ආශිර්වාද කළ එලෙස ශක්තිය ලබා දුණු කෙනෙකු වෙනුවෙන් පුදන්නට ආශිරි ගන්නවන්නටයි අප සූදානම් වන්නේ. මම ගෞරවයෙන් ආරාධනා කරනවා එදා ඒ ප්‍රකාශයෙන් එතුමා දුටු අනාගතයේ යම් දවසක මෙරට මේ සමාජයේ මේ මිනිසුන් වෙනස් කරන්නට පුළුවන් දෙයක් චාසොහිරාඩ කරන්න පුළුවන් කියලා. ඒ ආශිර්වාදයේ එකතු කළ ඒ ශක්තිය එතුමට ලබා දුණු ආදරණීය ගෞරවණීය මහානාම දොඩම්පේගම මැතිතුමන්ට ඉතාම සෙනෙහසෙන් ආරාධනා කරනවා වේදිකාවට ප්‍රවිෂ්ඨව අපගේ මේ ආශිර ගනු පිළිගන්නා ලෙස. සමහර අවස්ථාවලදී මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න එක සිදුවීමක් ඇති. එක ප්‍රකාශයක් ඇති. එක හැඟීමක් ඇති. අද මෙලෙස ඔබට පුද දෙන ආශිර්වාද ගන්වන මේ සංයුක්ත තැටිය මේ තරම් දුරට අරගෙන ඇවිල්ලා මේ ආශිර්වාද ගන්වන්නට තරම් මෙතුමන්ගේ ප්‍රකාශය ප්‍රබල වුණා. ඒක සතුටක්. ඒ දැසේ කඳුළු අපට කියන්නේ ඒ ප්‍රකාශය තුළ මෙතුමන්ට මෙතරම් සාර්ථක ගමනක් යන්නට දිරි දීපු බවට සාක්ෂිය. මුල් කාලේ මෙතුමන්ලාට මම දන්නවා මට වඩා හොඳට මෙතුමන්ට ඒ හැඟීම තේරෙන නිසා හදවතට දැනෙනවා ඇති. මේ වගේ සුභාරංචියක් අරගෙන යන්න හෝ මිනිස්සුන්ට දැනෙන විදිහට ජීවිතය අර්ථ ගන්නන්න පුළුවන් වටපිටාවක් මුල් කාලේ තුල තිබුණේ නැහැ. බොහොම සුළුවෙන් තමයි මේ හැම කටයුත්තක්ම කරගෙන ගියේ. ටිකක් දුක් විඳලා තාක්ෂණයේ සම්බන්ධයෙන් නැත්නම් තාක්ෂණික මෙවලම් සම්බන්ධයෙන් පුංචි පුංචි ගැටලු තිබුණත් ඒවා බාධක කරගන්න නැතුව තමන්ගේ මේ සමාජ කාර්යය නොයසෙනම් මේ සුභාරංචියෙන් ඉදිරියට අරගෙන යන චා සොහොර ඇතුළු කණ්ඩායම සෑහෙන මහන්සියක් ගත්තා. මේ මහන්සිය දැකලා දැකලම එදා නෙවෙයි අනාගතයේ දවසක මීට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා අනාවැකියක් හිතට එකතු කරගෙන එයාට ශක්තියක් දෙන්න පළවෙනි ඔඩියෝ සෙටප් එක දීපු ආදරණීය සුදුවැන්ටි ඉන්නවා මෙතන. ඒ සුදුවැන්ටි එදා දීපු අත්වල එදා මෙතුමා ඇතුළු කණ්ඩායම නිසා නෙවෙයි හෙට දවසක නොසනම් මනාගතයේ දවසක මේ කණ්ඩායම මීට වඩා ලොකු දෙයක් මේ රට ඇතුලේ සමාජය ඇතුලේ මිනිසුන් වෙනුවෙන් කරයි කියන අභිලාෂයේ අරමුණ බලාපොරොත්තුව ආදරණීය සුදුවැන්ටිට තිබුණා. ඒක නිසා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ හැමදාමත් වගේ අද දවසේ අපේ පළවෙනි මිලදී ගැනීම ඔබතුමියගේ වාසනාවන්තින් අතින් සිද්ධ විය යුතුයි. ඒක නිසා මොහොම ගෞරවයෙන් ආදරයෙන් එතුමියට ආරාධනා කරන්නේ එදා දිරිදුන්නු කණ්ඩායම තමයි අද මේ තරම් දිග ගමනක් ආවේ. එදා කවුරුත් නොහිතුවට මේ තරම් දිග ගමනක් එන්න අද ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ වෙනුවෙන් ඔබ සැපයූ අත්තලට අපි කෘතවේදී වෙනවා. ඒක නිසා මේ සංයුක්ත තැටි ආදරණීය රසිකයන් අතරට යන්න ආදරණීය රසිකයන්ගේ ආදරයට පාත්‍ර වෙන්න කියන ආශිර්වාදයත් එක්ක ඔබ ආදරයෙන් ආරාධනා කරන අපේ සුදුවැන්ටි එම නැත්නම් ජනත් බාලසූරිය මහත්මියනි ඔබතුමියගේ වාසනාවන්ත දෑතින් අපේ පළවෙනි මිලදී ගැනීම සිදු කරන්න කියලා මේ සංයුක්ත තැටියේ. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහනේ සමාප්තියෙන් අනතුරු මෙම ප්‍රධාන ශාලාවේ ප්‍රධාන දොරටුවලින් එහා එපිට සිට අප සූදානම් මෙම සංයුක්ත තැටි මිලදී ගන්නට ඔබට පහසුකම් සලසා දෙන්න චාල්ස් සොහිරාගේ සුරතින්ම මේ මිලදී ගැනීම කරන්නට ඕනේ කියන හැම කෙනෙක් වෙනුවෙන්ම අප වැඩසටහන අවසානයේ තුල එම පහසුකම ඒ කටයුතු සූදානම් කරලා තියෙනවා.
මම තවත් ඔබව රඳව ගන්නෙ නැහැ. ශ්‍රී ලංකාව තුල මුළු රට පුරා ආදරයේ ගීතේ ගමන අපි මෙතනින් ආරම්භ කරනවා. එම ආදරයේ ගීතය උතුරේ ඉඳලා දකුණට හැම තැනකටම අපි අරගෙන යනවා. මේ CD සැටියේ එන ගීත තුනකින් ගීත තුනක් ඔබ ඉදිරිපිට ගයමින් මේ වැඩසටහන මම අවසන් කරනවා. මම ඩුබායි වලට ගිය වෙලාවේ මේ වචනය අහලා ඒ ආදරේ දැනිලා එක දුවෙක් මට ලියුමක් වගේ ලියලා එවපු වචන ටිකක් මට ගීතයක් වගේ පෙනුණා. ඒක කියවද්දි ඒක ගීතයක්ම වුණා. මම ඇයගෙන් ඇහුවා මම මේක සින්දුවක් කරලා කියන්නද කියලා. අද ඩුබායි වල ඉඳලම ඒ පවුලම මේ ස්ථානෙට ඇවිල්ලා ඉන්නවා. රසික දුවේ නැගිටිනවද පොඩ්ඩක් ඉන්න තැන ඉඳලා? හයි. අපි ලොකු වත්පොළ සංගායයක් දෙමු. හරි. ඒ දුවට ભેදයක් දැනුන්නේ නැහැ මේ ආදරේ. ඇයි බෞද්ධ දුවෙක් බෞද්ධ පවුලක. නමුත් ඒ ආදරේ වචන සමනල තටුවක් වගේ අපිව පිරිමදින්න අපිට තව රිද්දන්න එපා කියලා ඒ ඉල්ලන ආයාචනය ගීතයක් වුණා. මගේ ළඟින්ම ඉන්න මගෙන් ඈත් වෙන්නට එපාය කියලා.
අපිව බේර ගන්න කෙනෙක් නැහැයි කියලා ඒ මූසල රාත්‍රියේදී ඔබේ මුහුණ ජේසුනි මම දැක්කා එවැනි අවාසනාවන්ත අත්දැකීමකින් අඬා වැටෙන පවුලක් මට මුණ ගැහුණා ප්‍රංශයේදී අද ඒ කඳුළු එවැනි කඳුළු වල හිරවුණු මිනිස්සුන්ට බලාපොරොත්තු කරමින් ඒ මර බය අද ලෝකයේ තුල ආදරය බලවත් කියන සුභාරංචිය සඳහා අවියක් බවට පත් කරගත්තු මේ ගීතය ගයන්නට අද ප්‍රංශයේ ඉඳලම මේ ස්ථානයට ආපු මරීෂා දුවට මම අරියුම් කරනවා ඒ විතරක් නෙමෙයි ලෝකෙට සුභාරංචිය කියන්නට अपे मुलु जीवितम पुदन्नम कियला ए मुलु पौलम अद फ्रांसे इंदला लंकावट आवा मंग आराधना करनो ए पौली सील दिनाट मोहतकर नेगिटिन्नट कियला मे कौरुत नेमे गरु टेरेंस पियतुमागे सहोदरिय सह ए दरु पौले अपि लोकु अत्पल सन्नालया देमु ඒ ගේ ඇතුලේ ඒ කඳුළු ඒ බය මැද තනි වෙලා අඬපු අත්දැකීම කැලණියේ ඉඳලා රංගගේ ස්ටුඩියෝ එකට යන වෙලාවේ වාහනේදී මම ලිව්වා ඒ ගීය අද මේ වේදිකාවේ ගයන්නට මම මරීෂා දුවට හැරියොම් කරනවා Thank you.
मेरा तो आदर मैत्री दिन बन गमने मेवनी दवंत पीवर कट इन आप शक्ति सीर दिनाट आदर पुदक रंग दसनायक सोयरानी मेवनी संगीत तटिया वेनुन संगीत अध्यक्ष ने करट उब बार गनीम मे रट वेनुन कल दया बवट मम पिलिगा मे रट वेनुन उब गीवरा अभी लोग अत्पल सन्ना दया रंग वगेम मे सीट वारी इन्नाय अभी वाली लंग असर के मे सर मे दुपत् दुपत् दरुओ रुपया दाह दिदाह तुंदाह इक्कासु करला अभी गिना दुन्ना मे वेड पील सार्थक करंड सल्युतियन लुखु सल्युतियन आय नवे दुपत् दरुओ इकट इक्काउला रुपया दाह दाह इकतु करला गिना दुन्ना मे गमन नवत्तंड एपाय कियाला ए शक्तियें अद दवसे लघु गमन आरंभ हुना लघु गमन आरंभ हुना हेट दवसे दी मे लोक्या दिनवन गमन बवट पत्वेन एनिसा ओब हेमोट में स्तुति सियलुम कितुनु निखायन अद किसु स्वांसे गे आदरे सेवन टेक्कासु उना मेशालावतुल ए महा आदरे सियलु जाति वेद आगम वेद भाषा वेद सियलु वेद पराजय करमिन मे रट मुलु लोके आदरे तुल एक सत्किरीमे गमन यन्नट आशीर्वादयक बवट पत्करमु आशीर्वादयक बवट पत्करमु अपि हम केनेक्म देवन वांसे जेसु कांदु मुदुनट एनकां बलागेन हिटिया मग नवतेन्ने पाय खंदट वेन्द कियला किव्वा संपूर्ण करन्न कियला किव्वा गलवेमे इतिहासय ए खंदु मुदुनेदी ओबव हमु वेन्नट पियानन वांसे बलांग इन्नवा पियानन सोया अपि गमन करमु अपि नगिट सिटुमु अपि हम केनेक्म हमुन्नम कदु मुदुनेदि अन्नम कल कीदे दनगन्नट समिगुनि ओबे आदरे पियेन पियट पा नगला सुईला आदरे ओबे पवसन्नम जे सुनियो वे आदरे हालेलुया 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 अभी गाय को अभी हम हालेलुया हालेलुया Hallelujah, Hallelujah. Vividin nam hadu bethiyen, mani ange langin hinan, denagannatu samiduni obe adare. ंगे तुले दन बुधन वंगे अंदुमें हमुन नंग नव तप कनु बुधुने हालेलुया 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 मंदिरे आयति करुआ उपाय पिए कब दावत हे मा सतु नो बन्ने
පියානන්ගේ දුරෙහි තන් පුතණුවන්ගේ අත්දැකමෙන් හමු වෙන්නන් නැවතත් කඳු හුදුනේ Hallelujah, 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 Hallelujah. සියලු දෙනාම ගයමු අපේ දයත් වනමින් දෙපසට. Hallelujah, Hallelujah, Hallelujah. Hallelujah.